අභයගිරි විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන සෑම වසරකම පවත්වන බහිරව දේව පූජා මංගල්‍යය රාජ්‍ය උත්සවයක් ලෙස මෙවරත් අතිසාර්ථකව පැවැත්වෙනේ. මෑත ඉතිහාසය තුළ මෙවරයේ පැවැත්වූයේ 36 වන වරටයි. මෙම පූජා මංගල්‍යයට ප්‍රථම වරට අලංකාරවත් පෙරහැරක්ද මෙවර එක්කර තිබුණා. ඒ අනුව තූපහරාම දාග බාසලින් ආරම්භ වූ පෙරහැර අභයගිරි විහාරය දක්වා වීති සංචාරය කළ අතර ඉන් අනතුරුව බෞද්ධාගමික වතාවත් පවත්වා සංඝ හා පද්ම බහිරව දේව ප්‍රතිමාසලදී දේව පූජාව පැවැත්විණි. අතිගෞරවනීය අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ප්‍රමුඛ කොට පැවති මෙම දේව පූජා මංගල්‍යය සඳහා අති විශාල ජනතාවක් සහභාගී වූහ. දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ප්‍රමුඛ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න මහතා ඇතුළු මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගයාන් නින්දික වනිනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම තවත් බොහෝ ආයතන රැසක්, ආරක්ෂකංශ, පරිත්‍යාගශීලීන්, සතර පේරුවේ දායකාරකාදීන් සහ තමත් බොහෝ පිරිසකගේ මැදිහත්වීම මත මෙවරත් උත්සවයේ සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වූ බව මෙහිදී අනුශාසනා කළ අභයගිරි විහාරාධිකාරී ආචාර්ය කල්ලංචී රතනසිරි හිමියෝ ප්‍රකාශ කළහ. අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සන්ධ්‍යා බේසේකර, ශාමිලා වික්‍රමාරච්චි, සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමී රත්නායක, නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ. විජයශ්‍රී ජයශ්‍රී මහා භූහාමුදුරුවන් වහන්සේටත්, රත්නමාලී මහා සෑරදුන් වහන්සේලාටත් මෝලලා ඉදිකරන්නට යෙදුණු මෙම දේවාල දෙකෙහි ජීවමානව විරාජමානව වැඩ සිටින ඔබ වහන්සේලා දෙනම මහා බහිරව, සංහාර බහිරව, අසිතාංගිය බහිරව, රුඩු බහිරව, කාල බහිරව, රුද්‍රක්‍රෝධ බහිරව, తామ్రచూడే బహిరవ, చంద్రచూడే బహిరవ, చండ బహిరవ, కుముతు బహిరవ, క్రోధ బహిరవ, కపాల బహిరవ, భీషణ బహిరవ, నంది బహిరవ, హృది బహిరవ, మహాకాల బహిరవ, పటుక బహిరవ, వేతాలయ బహిరవ నమే వివిధ వేషణ